මේ මැයි මාසයේ තීරණයක් ගනු ලැබුවා 17 වෙනිදා වෙද්දී 21 සිට 7 වෙනිදා දක්වා දින කිහිපයක් විවෘත කරමින් නැත්නම් අංචන සීමාන් ලිහිල් කරමින් කරනවා කියලා පසුවගත තීරණයක් අනුව 24 වෙනිදා මේ 7 වෙනිදා දක්වා සංචාරන සීමාවන් පනවන බණ්ඩයි තීරණය කරනු ලැබුවේ. ඉතින් මේ වන විට කිසිදු තීරණයක් අරන් නැහැ. මේ 7 වෙනිදා ජූනි මාසයේ 7 වෙනිදාන් පසුව මේ ආකාරයෙන් තවදුරටත් සංචාරන සීමාවන් පැනවීමට මේ වෙන විට අපි මේ කතා කරන අද උදෑසන වෙනකොට කිසිදු තීරණයක් කරන්න නැහැ. මමත් දකිනවා සමහරවිට අපිටත් ආරංචින සමහර කට්ටිය දුරකථන වලින් අහනවා ඔබතුමා කිව්වද කියලාත් අහන සමහරස්තයින් තියෙනවා. ඉතින් ඇහුවම අපි හැම වෙලාවෙම කියන්නේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපගේ ආදරණීය ජනතාව ඉල්ලා සිටින්න ඕනම වෙලාවක ප්‍රධාන මාධ්‍ය වලින් අපි එවැනි තීරණයක් ගත්තොත් කියනවාමයි බොහෝ දුරට සමහරලාට අපි සියලුම නාලිකා එකතු කළ සජීව විකාශයක් වශයෙන් එවැනි තීරණයක් ලබා දෙන දෙනු දෙනවා. එසේත් නැත්නම් බොහෝ දුර අපි පෞද්ගලිකව යම් සෑම නාලිකාවකටම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා දැනුම් දෙනවා මිසක් මම අහපු කට්ටිය කිමුත් ඇහුවා කොහොමද මොන ආයතනෙන්ද දැනුම් දීලා තිබෙන්නේ කියලා. ඒකට කියනවා WhatsApp එකක් ආවයි කියලා. ඉතින් මේ වෙන විටත් රටේ බුද්ධිමත් ජනතාව තීරණ ගන්න ඕනේ යම් කිසි පුද්ගලයෙක් WhatsApp එකකින් හරි යම් කිසි එක තැනක පමණක් වෙන්නේ මෙවැනි දෙයක් නිවේදනයක් නිකුත් කරොත් සියලුම නාලිකා මම හිතන්නේ විනාඩියක දෙකක තුනක වගේ වෙනසක් තුල සියලුම නාලිකා වාර්තා කරනවා. එවැනි දෙයක් breaking news කියලා ගහනවා මම හිතන්නේ TV channel වල දාලා වාර්තා කරනවා මිසක් මෙහෙම හොරට කොහෙන් හරි මේ WhatsApp එකකට විතරක් දීලා කරන්නේ නැහැ.